ప్రేమ దినోత్సవ దర్వని అద్దం వాసిక వచ్చనే బస్సం పెద్ద గంటల పేమ బాగా కొన్ని సలకను విశ్వాసకి నామే అప్పి బాగిన శుభాశిస్ ప్రార్థన కన్ను అదర్ సభ్య కేము రోమ దొలశ్రేణి పరిచేదే పాశ్వని పదే బహుదినకు అపిత్ క్రిస్వాస్య తుల ఎస్ఎం ఎక్క శరీర వెన్ వెన్ వశేన్ ఒనున్గే అవయవయ విమ్మ అదాస్ అపి మాతృకావ క్రిసిన్ బలము కెపవీమ సహ సంబంధివీమ కియన్న కారణావ అపి మే స్థానే శరీరే అవయవయాన్ ఎకినికన సంబంధివీ తిబీమగ్ గెన అపి කතා කරනවා මේ ගැන අපි බොහෝ බයිබල් පාඩම් සහ දේශනා මන් පවක් කරලා ඇති නමුත් සම්බන්ධ වීමට අමතරව කැපවීම කියන කාරණාවත් අදස් සම්බන්ධ කරගනිමින් අපි බලමු ස්වයංවාසී කුමාරද කතා ගන්න කියලා මගේ ප්‍රේමන්තරේ ඔබත් මන් හොඳින්ම දන්නව කාරණාවක් තමයි ක්‍රිස්තියානි කාර්යාගයේ ජීවිතය යුද්ධයකදී පාවිච්චි කරන වචන බොහෝමයක් සමගින් සම්බන්ධ වෙනවා මොනවාද යුද්ධය සටන ජයග්‍රහණය අභියෝගය මේ වගේ ගොඩක් යුද්ධ සම්බන්ධ නැත්නම් සටන් හා සම්බන්ධ වචන කිතුණු ජීවිතේට හරි ළඟයි සම්බන්ධයි මොකද ඔබව මාව උන්වහන්සේ කැඳලා තිබෙන්නේ ඇත්තටම සටනක් කරන්න මේ ජීවිතයේ ආත්මික සටනක් ඉතින් මේ ආත්මික සටන අපි කරද්දී ඔබත් මාත් දැනගන්න ඕන වැදගත්ම කාරණාවක් තමයි අපිට සහයෝගය සහ අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන බෑකප් කියලා අපිට පසුබසින් ඉඳිමින් අපිට අවශ්‍ය කරනවා සහයෝගය දෙන්න පුළුවන් වූ කණ්ඩායමක් සහ ඒ අවශ්‍ය කරන දේවල් අපි අපත් සමග තබා ගත යුතුයි දැන් අපි කිතුණුවෙක් වෙන්න මොහොතේදී දැන හෝ නොදැන ඔබත් මමත් දෙවියන් වහන්සේගේ හමුදාවට සම්බන්ධ වෙනවා. ඔබ අහලා තිරුණන් අපි සබත් පාසල් කාවෙන් දන්නා වූ ගීතිකාවක් තමයි සමිඳුර හමුදාවක් කියන ගීතිකාව. මේක ඇත්ත කාරණාවක් ආත්මිකව ඔබත් මමත් දෙවිඳුන්ගේ හමුදාවේ බටයක් වෙනවා. දෙවියන් වහන්සේව යේසුස් වහන්සේව පිළිගත්තා මොහොතේ පටන්. දැන් අපි මේ කාරණාව ආත්මික තලෙන් චොට්ටක් එළියට ගිහිල්ලා කතා කරලා බලමු ලෞකිකව. හිතන්න අපි මේ ලෝකයේ තිබෙනව හමුදාවකට බැඳෙන්න ඒ සම්මුඛ පරීක්ෂණයකට යනවා. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයේදී ඔවුන් අපිව පරීක්ෂා කරලා බලලා සම්මුඛ පරීක්ෂණය කරලා යම් තැනක අස්සම් කරන්න කියද්දී අපි කියනවා හරි අස්සම් කරන්න. හැබැයි කොන්දේසි කොන්දේසියක් තියෙනවා. මොකද්ද කොන්දේසිය? අපි මේකට කියනවා සේනාංක නැත්නම් ප්ලැටූන් කියලා. ඕගලන් මාව එක සේනාංකයකට අනුබද්ධ කරන්න බෑ. එක සේනාංකයකට බැඳිලා ඉන්න මට බෑ. මට කැමති වෙලාවක කැමති සේනාංකයට යන්න අවසර තිබෙන්න ඕනේ. මම හමුදාවට බැඳෙන්නම්. හැබැයි මේ එක එක හමුදා ඛණ්ඩ වලට අනුඛණ්ඩ වලට එහෙම මට අපි කියන කමිට්මන්ට් එකක් නැත්තම් පොරොන්දුවක් බැඳීමක් දීලා මට ඉන්න අමාරුයි. යම් කාණ්ඩයක මම ආස කරන කාණ්ඩයක මම කලින් අවසරිල්ලෝ මට එහෙට මෙහෙට යන්න ඕනේ කියලා යම් කාණ්ඩයක තිබෙන නායකත්වයට මම අකමැති වුණොත් මම ඒ කාණ්ඩය දාලා යනවා. ඒ නායකත්වය විතරක් නෙවෙයි ඒ තිබෙනා වූ සමාජිකයන්ට උනත් මම කැමති නැත්තම් මම දාලා යනවා. ඒත් එක්කම මේ යුද්ධයේ තියෙන වෙලාවකදී මේ යුද්ධයේ තදට තියෙන වෙලාවකදී මම එහෙම කැමති නැහැ. එහෙම මේ ලොකු යුද රස්නයක් දරන තැන්වල ඉන්න මම එහෙම කැමති නැහැ. ඉතින් ඒ වගේ තැන්වල මම බහුබහැර මම යනවා. මේ කොන්දේසිත් එක්ක තමයි මම හමුදාවට බැඳින්නේ කියලා ඔබට මට කියන්න පුළුවන්ද? රයිට්. ඒ තෝර ගැනීම ඔබට මට හම්බෙන්නේ නැහැ මගේ ප්‍රේමන්තේනේ. හැබැයි අවාසනාවකට අද දවසේ බොහෝ කිතුණුවන් මෙන්න මේ තෝරා ගැනීම ඔවුන් ලොකු ආධිපත්‍යයක් ඇතුව තමගේ ජීවිත අරගෙන ඉන්නවා. ඔවුන් හිතනවා අපිට කැමති සේනාංකයක් එක්ක ගිහලා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සභාවට කැමති නැත්නම් මේ සභාවේ පාසල කැමති නැත්නම් මේ සභාවේ සේවය කරන්න කැමති නැත්නම් සභාවේ ඉන්නව සමාජ කැමති නැත්නම් මම මේකෙන් අතරන අරකට යනවා. අරකටදලා මේකට යනවා. අම්ම මේකනේ සේනාංකේ අරමුක අරමුණාද අර ආදී මේ වගේ එහෙම වෙනස් වෙන්න හදනවා. එතකොට යුද්ධය තද වේගෙන එද්දී
එහෙම ප්‍රශ්නයක් එකරන්න මතු වෙනවා. මේක නෙමෙයි මං දයන් වාසය තෝරගත්තේ. දයන් වාසය එක්ක මං ඉන්නේ. රයිට්. හරියට ඒගොල්ලන් දයන් වාසය තෝරගත්තා. ගුණස් වචන කියන දයන් වාසය තෝරගත්ත කියලා. හැබැයි දැන් මේ ප්‍රශ්නේ එද්දී අපි දයන් වාසය තෝරගෙන දයන් වාසයට අපේ උපකාර ඕන විදිහට තමයි අපි හැසිරෙන සමහර අය. දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා අපේ දයන් වාසයේ හමුදාවේ ඉන්නා වූ කෙනෙක් මේ හමුදා බටේට තිබෙන්න ඕන වගකීම් අපි තේරුම් අරන් නැතිකම මේ කිතුනුවාට මේ ප්‍රශ්නේ මුලින්ම තිබෙනවා. ඒක තමයි උන්වහන්සේ රජුන්ගේ රජ කියලා කිව්වම දයන් වාසයේ මුළු විශ්වය පාලනය කරන රජතුමා කියලා කිව්වම අපිට රජ කාලේ ඉඳලා පුරුදු නැති නිසා රජ කෙනෙක් රාජාණ්ඩුවක් වැඩ කරන විදිහ අපි දන්නේ නැහැ. ඉතින් ඒ රාජාණ්ඩුවක ඉන්නා වූ හමුදාවක් කොහොමද වැඩ කරන්න කියලා අපි දන්නේ නැහැ. අපි ගායනා කරනවා විතරයි. නමුත් අපිට කිසිම හැඟීමක් නැහැ මේ දෙයට අපි කොප්පන කැපකිරීමක් කරන්න ඕනේද, කොච්චර දේවල් අපි ඉගෙන ගන්න ඕනේද, මේ ගැන කිසිම හැඟීමක් නැතුව මේ කිතුනුවා ඉබා ගාතය අදවසේ ගමන් කරමින් සිටිනවා. ඉතින් ඒක නිසා මගේ ප්‍රේමන්තේනේ උන්වහන්සේගේ වචනය කියනවා අපි අපේ අවයවයන් එකට බද්ධ වෙලා තියනවා වගේ අපි එකිනෙකාට බද්ධ වෙලා ඉන්න ඕනෙලු. එක ශරීරයක්ව යේසුස්වාස ඉන්නා වගේ අපි එක ශරීරයක් වශයෙන් බද්ධ වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔබ අද්දවසේ යම් ශාරීරික කොටස්කාරෙක්ද, ඒ ශරීරයේ කොටසක් තිබෙන්න අවශ්‍ය ඔබ නිරන්තරයෙන් ඔබේ ශරීරය මගේ අතර කියන්න බෑ අපු මූගේ ඇඟ කළුයි මම මේ ඇඟෙන් අයින් කරලා සුදු ඇඟකට යනවා කියලා මගේ අතර කියන්න පුළුවන්ද? බෑ. ඉතින් ඒක නිසා ඔබත් මමත් අපි තේරුම් ගන්න අවශ්‍යයි උන්වහන්සේ ඔබව මාව යම් තැනක තබා තිබෙනවාද, ඒ ස්ථානයේදී වර්ධනය වෙලා ඒ ස්ථානයේ උන්වහන්සේවට සම්බන්ධ වෙලා මේ කාරණාවන් කිරීමට උන්වහන්සේ ඔබව මාව කැඳවා තිබෙනවා, සහ හමුදා බටෙක් කියනා වූ කැපකිරීම ඔබ තේරුම් ගන්න ඕන හේතු සම්බන්ධ වී සිටීමට කලින් කැපකිරීමක් කරන්න අවශ්‍යයි. කැපකිරීමක් නැතුව වෙන්නා වූ සම්බන්ධයක කිසිම වටිනාකමක් නැහැ. ඒක හරියට විවාහය සහ විවාහ නොවි එකට ජීවත් වීම වගේ. ලිවිං ටුගෙදර් කියලා සංකල්පයක් යුරෝපයේ බටරටවල තිබෙනවා. විවාහ නොවි එකට සිටීම. මොකද විවාහය කියලා කියන්නේ සම්බන්ධ වීම ඊට අමතරව කැපවීම තිබෙනවා. නමුත් ලිවිං ටුගෙදර් එකට ජීවත් වෙනවා කියලා කියන්නේ කැපවීමක් නෑ, සම්බන්ධ වීම පමණයි තිබෙන්නේ. ඉතින් ඔබ අද දවසේ කැපවීමක් කරන්න ලෑස්ති නැත්නම් ඔබගේ සම්බන්ධතාවය වෙනුවෙන් මගේ ප්‍රේමන්තේ ස්ථානයේ ප්‍රශ්නයක් තියෙනවා. අද සුන්වාසී ඔබට ආරාධනා කරනවා සම්බන්ධ වීමට පමණක් නොවේ, ඒ සම්බන්ධ වීම තුළ කළ යුතු කැපකිරීම කරලා ඒ සම්බන්ධතාවයට අනර්ග වටිනාකමක් දෙන පිණිස එවිට උන්වහන්සේ ඔබව අනර්ග සබලෙක් ලෙස උන්වහන්සේ රාජයේ පාවිච්චි කරන්න පුළුවන්වක් හම්බෙන්න යනවා. ආමේ. ඉතින් ඒක නිසා අද දවසේ බත්මා තීරණය කරමු ස්වයංවාසකේ පාමුල කැප වෙලා සම්බන්ධ වෙන්න ඔක්කිතුණක් විදියට අලුත් වර්ෂයේදී මේ තීරණය ඔබට බොහෝ සෙන උපකාරී වෙන්න යනවා. ප්‍රේමපුර මහතෝ දයන් වහන්ස අද සුභාසය අපිට කතා කරන ලෙසම පියන්නේ කැප වෙලා සම්බන්ධ වෙන්න ඒ ශරීරයට උපකාර කරන පියන්නේ ඔබගේ දරුණු කිඳලා ආශිර්වාදම් කළ මැනව සියලු බාර සුවාසකේ නාමයෙන් ආමෙන්.